ඉතින් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම කිව්වා ඔයාලට ඉන්දියා පොල්ට හදන සම්බල් එක මම හදලා පෙන්නනවා වෙනම වීඩියෝ එකකින් කියලා. මේක ඇත්තටම හරිම පහසෙන් හදාගන්න පුළුවන් සම්බල් එක තමයි ඔයාලට පෙන්නන්නේ. හරිද? මේක ගලේ අඹරන්න නැහැ. බෙන්ඩරේ ඇතුළෙන් ගලේ මේ බෙන්ඩරේ අඹරලා ගන්න පුළුවන්. නැත්තම් ගලේ අඹරලා ගන්න පුළුවන්. හරිද? මම පෙන්නන්නම් ඒ වුණාට මොන අපි පොලිටික අඹරන්නේ නැහැ. හරි? පොලිටික අඹරන්නේ සමහර කට්ටිය එනවා පොලිටික හොඳට අඹරන සම්බල්ට එහෙම එකක් නැහැ. ඒකට වැටෙන රසද්‍රව්‍ය තමයි ඒ පොල් ඩිකට පොල් සම්බලේ රස කරන්නේ. ඉතින් ඒකින් ඉඳ ශනිකව හදන පොල් සම්බලත් මන්ට අග්ගලා හදලා පෙන්නන්නේ. හැබැයි මට උඹලකට අන්නම් බලන්නේ නැහැ. මට තියෙන ද්‍රව්‍ය වලින් මම අනිවාර්යෙන් ඔයාලට මේ සම්බලක හදලා පෙන්නනවා. ඉතින් මම සුදුසුම කරගත්ත රතුරුන් ටික සුද්ධ කරගත්තා. පොල් ගෙඩි ගේ පොල් ගත්තා. බිසුදුරු මික්නක් අනිවාර්යෙන් මම දා ගන්නවා. ඒ වගේම මේ තියෙන්නේ හෝම් මිරිස්, නයි මිරිස්. මම කරලා දෙයක් ගත්තා. හරිද? ඒ වගේම ලුණු කුඩු, දෙහි ගිරියක් තියෙනවා අපි අවශ්‍ය ගන්න දෙහි අඹු දා ගන්නවා. කරපැඳ ටිකක් මම මේකට දා ගන්නවා. මේක තමයි අපිට අවශ්‍ය කරන්නේ. මම තක්කාලි මුකුත් දාන්නේ නැහැ. මම මේ ටිකෙන් සම්බලය හදලා පෙන්නන්නම්. හරි? ඉතින් මම දැන් බෙන්ඩරේ ගත්තා. මම දාගන්නවා මේ අම්බිස් කරවල දෙක. කැපිලි කෙටිලි මුකුත් නැහැ. මේ රතුරුන් ටිකත් මම එකතු කරගන්නවා. සුදුරු බික් දෙකත් මම මේකටම දාගන්නවා. ඊට පස්සේ කරපින්ජා කොළ ටිකෙන් ටිකක් මම ඉතුරු කරගන්නවා. දෙක තුනක් මම මේකට දාගන්නවා. මම දෙහි අමුටි මේකට මිරික ගන්නවා මෙහෙම. හරි. මේ පොඩි ගැතෝ හම් මිරික ගන්නවා. දැන් මම ලුණු කුඩු කොටුවත් මේකට ඇඩ් කර ගන්නවා. දැන් මම මේක බ්ලෙන්ඩරේ බෙන්ඩ් කරනවා. හරිද? ඊට පස්සේ බලමු සම්බලේ කොහොමද මම හදලා හදන්නේ කියලා මම පෙන්නන්න ඔයාලට. ඉතින් මම දැන් බෙන්ඩරේට මේක දාලා ගත්තා. මම බෙන්ඩර් කරන්න යන්නේ. බලන්න මම වතුර මුකුත් දැම්මේ නැහැ. දෙයියන් බෝල් ටික තමයි දැම්මේ. මේ බලන්න කොහොම සම්බල් කියලා. දැන් සම්බලේක දැන් මේක තමයි සම්බලේ පේස්ට් එක. හරිද? මම දැන් හරිම සුහදයි. මොකද හොමිරිස්, ස්නයි මිරිස්. ඔයාලට පොඩි ළමයි ඉන්නවනම් පොඩි අය කනවනම් සරඩු කරගන්න. මම හැමදාම කියන කතාව. අපි දැන් යමු සම්බලේ අනුන විදිහම පෙන්වන්න. ඉතින් දැන් මම පොල් ටික මේ භාජනයට ගහලා මේ ලොකු භාජනයක් පෙන්වනවා. ඊට පස්සේ මම හදාගත්ත පේස්ට් එක මේකට එකතු කරගන්නවා. තමේ ඉන්දියාප කන්න තමයි මේක හදන්නේ. ඉන්දියාප පාන් ඕන දෙයක් කන්න පුළුවන්. බත් වලටත් මේක සුපිරි. හරිද? මේ සම්බල් එක. හරි? ඊට පස්සේ මේක මෙහෙම අනන්න හොඳට. බය නැතු. මෙහෙම අනන්න. මොකද මේක ගලේ දාලා පොල් සම්බලේ ගොඩක්ම හීන් වුණාම කන්න එක නැහැ. මෙහෙම කියන රළු ගැතිරින් තමයි ඒක කන්න එක ඉන්නේ. හරිද? දැන් මම මේකට පොඩි දෙයක් කරනවා. තව රස කරගන්න. අපචුට්ටක් දාලා ටෙම්පරාදුව දැම්මහම සම්බෝලේ කියාපු ඉන්දියා පොල්ට ගැලපෙන විදිහට රසට හදාගන්න පුළුවන්. ඉතින් දැනුත් මේක නිකන්වත් කන්න පුළුවන්. ආයෙ තෙල් දාන්න ඕනේ නැහැ. හරිද? ඉතින් ඔන්න සම්බෝල එක. ශනිකව හදාගත්ත සම්බෝලේ. දැන් අපි බලමු මේක අනිවාර්යෙන් මම ටෙම්පරාදුව දාලා පෙන්වන්න. ඉතින් මම දැන් පෑන් එක ලිපේ තිබ්බා. ඔයාලට පේනවා ඇති. පෑන් එක ලිපේ තිබ්බා. ඉතින් දැන් තෙල් මම එකතු කරගන්න උඩුහල්, හබ්බ, කරපිංචා. මගේ ෆේවරිම කෑමවල මගේ ෆේවරිම රසකාරක තමයි මේක. හරිද? මම කිසිම රසකාරකයක් කවදාකවත් මම එකතු කරන්නේ නැහැ. මගේ කෑම නාලිකාවේ මම පෙන්වන්නේ නැහැ. මම ඒක අනුමත කරන්නේත් නැහැ. හරි? දැන් මම තෙල් ටික ඉස්සෙල්ලාම දාගන්නවා. උළුවාල් ටික එකතු කර ගන්නවා. අප ටිකත් මම මේකට දා ගන්නම් මෙහෙම පැත්තකින්. ටිකක් එක තෙල් එකේ මම පුපුරන්න අරගෙන හරි සුවඳක් දැනෙනවා පුපුරද්දී ඔයාලා දන්නා එක. ඉතින් මම මේ කියලා දෙන්නේ ඉතා සරලව කරන වැඩ. ඊළඟට අද කාලේ පොල් සම්බලයක්වත් හදාගන්න දැති දන්නේ නැති අම්මලා ඉන්නවා. කිරියොද්දක් හදාගන්න දන්නේ නැති අම්මලා ඉන්නවා. බතක් උයාගන්න දන්නේ නැති අම්මලා ඉන්නවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්.
මොකද අද තාක්ෂණත් එක දිනුනාම ඒ ළමයි එකතු වෙලා පුරුදු වෙලා තියෙන්නේ තමන්ගේ තාක්ෂණික කටයුතු කරනත් එක එකතු වෙනවා මිසක් තමන්ගේ ජීවිතේ අවශ්‍ය කරන දේවල් එදිනෙදා උයන පියන දේවල් ඉගෙන ගන්න මම කඩෙන් ගන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මම ගොඩක් දුරට මම හැමෝගෙම ඉල්ලනවා මම අම්මලාගෙන්ම දරුවන්ට උගන්වන්න උයන සාත්‍රය දෙන්න දරුවන්ට ඕදන් ඒ පිළිබඳව දැන් මම මේ කරපිටියත් එකතු කරගන්නවා. අපි කැම ටික හදාගෙන කන්න මොන්න අපි ඒක පුරුදු කරන්න ඕනේ. ඉතින් දැන් මම මේ රෝල් දෙක මේකට එකතු කරගත්තා කොසම්බෝලේ. ඔයාලට බත් වෙන ක්‍රමයකට මම කියලා දෙන්නම්. මෙහෙසියෙන් පහසෙම වෙලාවට හරිද? මම හදලා දෙන්නම්. මොකද සමහර කට්ටිය දන්නේ බත වතුර පෙරලා වතුර මිශ්‍ර කරනවා. බත් එකේ ගුණත් ඒ වගේ සම්පූර්ණ වයින් කරනවා. ඒ වගේ දේවල් කරන්නේ. ඉතින් මම දැන් කොසම්බෝලේ මම මේ ටෙම්පල් එක කරගත්තා. ඉතින් ඉතින් අප පාම් ඕන දෙයකට බාත් ඕන දෙයකට මේ පසම්බෝල ඔස්සි මේක මම මෙහෙම ටෙම්පරේචර් කරේ නරක් වෙන්නේ නැහැ හේතුව ඒක නිසා මම මේක ටෙම්පරේචර් කරේ මම තියා ගන්න පුළුවන් අපිට දවස් දෙකක් වත් පිට එක දවස් තියා ගන්න පුළුවන් අවශ්‍ය වෙනකොට වත් කරලා ගත්තා හරි ඉතින් ඒක නිසා තමයි මම දැක්ක මෙන්න ශනිතව හදා ගන්න පොසම්බෝල හරි ඉන්දියාවක බත් පාන ඕන දෙයක ඉතින් මම හිතනවා මේකත් අසර නිකන් වැඩගත් කියලා ඉතින් එහෙම ඊළඟ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. හැඳිලා ඉන්න හැමෝටම හැමදාමත් එස්එල්එච් පුතාලිකාවත් එක්ක නිරන්තරයෙන්ම අලුත් දෙයක් අරගෙන එන්න. ඉතින් එමුණා හැමෝටම ආයුබෝවන්. මේ තියන්නේ අපි හදපු පොල් සම්බල් එක. ඉන්දියා අප්ප කන්න හදපු පොල් සම්බල් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඉන්දියා අප්ප බත් පාන් ඕන දෙයකට මේ පොල් සම්බල්ලේ ඔට්ටුයි. මේකේ තියෙන විශේෂත්වය තමයි කැපිලි කෙටලි මොකොත් නෑ ඇඹරලි නෑ දඩබඩ ගාලා බෙන්ඩරයක් තියෙනවා නම් ටක් ගාලා හදාගන්න පුළුවන් ශංකම්.